ජීවිතයේ සොඳුරු නැවතුම CCTV. අපි අද කතා කරන්නේ සන්ස්ක්‍රීන් පිළිබඳව. මේ ඉරු එළියේ තියෙනවා පාරජම්බුල කිරණ. මෙහිදී පාරජම්බුල කිරණ A සහ B කියන කිරණ වර්ග දෙක හමට හානි කරන කිරණ වර්ග දෙකක්. මේ කිරණ හම හැදිලා තියෙන සෛල තුලට ගියාම සෛලවල DNA අණු වෙනස් කරලා හමට හානි කරන්නට පුළුවන්. ඒ වගේම කුඩා ඉන්ද්‍රියකා වලට ගිහිල්ලා ඒ වගේ ආසාද නැති කරන්න පුළුවන්. දිගටම මේ කාරණේ සිද්ධ වුණොත් හමේ නොයෙකුත් පැල්ලම්, ඊට පස්සේ වතුරු බිබිලි වගේ බිබිලි, ඊළඟට කසන රතුවෙන් තැන් මේ වගේ දේවල් වෙන්නට පුළුවන්. කාලයක් ගියාම හේ හරියේ හැම අවර්ණ වෙන්න පුළුවන්, ඝනකම වෙන්න පුළුවන්. ඊටත් අමතරව බරපතල විදිහටම ඉරු එළියේ හින්දා හැමයි පිළිකා හැදෙන්න හැකියාව තියෙනවා. ඒකෙන්ද තමයි අපි වයිට්නින් ක්‍රීම් වර්ග භාවිතා කරනකොට පැහැපත් වෙන්න උත්සාහ කරනකොට අපි හැම වෙලෙම කියන්නේ ඉරු එළියෙන් ආරක්ෂා වෙන්නට ඕන කියලා. එතකොට සන්ස්ක්‍රීන් ලොකු මෙහෙයක් කරනවා. සන්ස්ක්‍රීන් එකක් කියන්නේ ඉරෙන් ආරක්ෂා කරන ස්ක්‍රීන් එකක්. වැදගත්ම දේ තමයි මෙහි ආලේප කරන සන්ස්ක්‍රීන් එකේ අඩංගු විය යුතු සන් ප්‍රොටෙක්ටින් ෆැක්ටර් කියන කාරණේ. නිවැරදි ප්‍රමිතියකින් තියෙන සන්ස්ක්‍රීන් එකක් කියන්නේ ප්‍රමිතින් යුක්ත නිෂ්පාදනය. බොහෝ රූපලාවන්‍ය ආලේපන තුල පැකට් එකේ මෙහෙම ගහලා තිබුණොත් හැබැයිම තියනවද කියන එක ඔබ කරුණු හොයලා බලන්නට ඕනේ. මේ සන්ස්ක්‍රීන් ෆැක්ටර් එක ලංකාවේ නම් 30ත් 50ත් අතර අගයකින් නියුක්ත එකක් තමයි අපේ හැම ආරක්ෂා කරන්නේ. හැබැයි රූපලාවන්‍ය ප්‍රොසීජර් එකක් උදාහරණයක් විදිහට කෙමිකල් පීලින්, එහෙම නැත්නම් මයික්‍රෝඩර්මබ්‍රේෂන් එවැනි යම් කිසි දෙයක් භාවිතා කරන කෙනෙකු කළාට පස්සේ අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් භාවිතා කිරීම කළ යුතුම වෙනවා. මෙන්න මේ කියන කාරණා හොඳින් අවබෝධ කරගෙන කටයුතු කරන්න ඕනේ. සන්ස්ක්‍රීන් භාවිතා කරාට පස්සේ අපි හිතමු උදේ මේක ගන්නවා. ඊට පස්සේ අපි දවල්ට මුණ හොදනවා. ඊට පස්සේ නොගා ඉන්න එපා. ඊට පස්සේ ආයෙත් සන්ස්ක්‍රීන් මුණ හේදුවට පස්සෙත් නැවත ආලේප කරන්න ඕනේ. 3ට 4ට විතරත් අවුව ටිකක් සැරයි අපේ රටේ. ඒ වෙලාවට එළියට යනකොටත් ඔබ ආරක්ෂිත නැහැ කියලා ඔබට හිතෙනවනම් ඔබ සන්ස්ක්‍රීන් ආලේප කරන්න ඕනේ. නිවැරදි වාලේප කරපුවම ඔබට කිසිම අපහසුතාවක් දැනෙන්නේ නැහැ. මෙන්න මේ කියන කාරණා හොඳින් පිළිපැද්දොත් ඔබේ මුහුණේ හැම විශේෂයෙන්ම සහ ඉර අවුවට නිරාවරණය වෙන ඕනෑම ස්ථානයක හැම ආරක්ෂා කරගන්නට සන්ස්ක්‍රීන් වලට පුළුවන්කම තියෙනවා. ජීවිතයේ සොඳුරු නැවතුම CCTV.